අද සාමාන්‍ය සමයේ 28 වෙනි සතියේ බ්‍රහස්පතින්දා දිනයි. අද දවසේදී සුදුසපා මාතාව ප්‍රාණ පරිත්‍යාගී සුදු පළවෙනි කැලස්ටස් පපහන්සේගේ මංගල්‍ය සමරනවා. ෆ්‍රැන්සිස් බේකන් කියන ඒ මහා ගත්කතුවරයා එක්තරා මොහොතක මෙහෙම දෙයක් කියනවා. අයහපත් මිනිසෙක් සාන්තුර භාවය ආරූඪ කරගත්තම ඒ භයානකකම වැඩි කියන දෙය. අයහපත් පුද්ගලෙක් සාන්තුර භාවය ආරූඪ කරගත්තම ගල්වා ගත්තම එයි ඇති භයානකකම වැඩි කියන එක. මොකද මිනිස්සු මුලා වෙනවා. ඒ පුද්ගලයා තුළ තිබෙන්නේ අයහප තමයි. නමුත් දාගත්ත ඒ සාන්තුර භාවයේ විස්මූණ ඉදිරියේ මිනිස්සු මුලා වෙන්නට පුළුවන් කියන කාරණේ තුලයි. ජේසුස් වහන්සේ අත දවසේදී විනය දරෙන්ට කෙලින්ම චෝදනා කරමින් කියා සිටින්නේ. ඔබේ පියවරුන්ගෙන් ඔබ එච්චර දුරස්ත නැහැ කියන දෙයයි. මොකද ජේසුස් වහන්සේ චෝදනා කරනවා මේ විනය දරෙන්ගේ පියවරුන් අතීතයේදී දිවසි වරුම ඝාතනය කළා. නමුත් ලෝකයට පෙනෙන්නට, ලෝකෙ මුලා කරන්නට, ලෝක ඉදිරියේ තමන් ධර්මිෂ්ඨයි කියලා කියා පාන්නට විනයදරයන් ජේසුස් වහන්සේගේ දවසේදී ඒ මැරුණු ඝාතනය කරනු ලද දිවසි වරුන් වෙනුවෙන් ස්මාරකයන් තනන්නට, ඒ ස්මාරකයන් වල ඉතා ලස්සන උද්ෘත පාට ලියන්නට පටන් ගත්තා. මිනිස්සු සමහරලට ඔවුන්ගේ ක්‍රියා දැකල මුලා වුණා. නමුත් ජේසුස් වහන්සේ යථාර්ථය අවදි කරනවා. ජේසුස් වහන්සේ කියන දේ තමයි ඒ දිව්‍යසි වරුන් මැරී සිටින තාක්කල් ඔවුන් ඔවුන්ව ඉහලින් තබනවා. නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වෙච්ච, දෙවියන් වහන්සේගේ පොරොන්දුව වෙච්ච දිව්‍යස් වරුන්ගේ සෑම දිව්‍යස් වැකියකම ගැන් වීක්මකම ඉලක්කය උච්චස්ථානය වෙච්ච ජේසුස් ස්වාමි දරුවන් දිවසිවරුන්ගේ දිවසිවරයාණන් වූ ජේසුස් ස්වාමි දරුවන් ඔවුන් ඉදිරියේ සිටිද්දී උන්වහන්සේව පිළිගන්නට, උන්වහන්සේව අදහා ගන්නට, උන්වහන්සේ ඉදිරියට ගෙනියන්නට ඔවුනට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ සැබෑ පුරුන්තු කැලම් කරුවාණන්ව ප්‍රතික්ෂේප කරන මේ ජනතාව, මේ විනය දරයෝ මැරුණු දිවසේ වරුන්ව හරසරි පිළිගන්න බව ලෝකෙට කියන්නට උත්සාහ කරනවා. අද දවසේදී ඔබත් මමත් අහන්න ඕන දේ එයයි. මුල්වතීතේ පුරාම දෙවියන් වහන්සේට පක්ෂපාතී වුණු, දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටස්කරුවන් වෙච්ච අයට හැම මොහොතකම සිද්ධ වුණේ ජීවිතෙන් වන්දි ගෙවන්නට. අපි අහන්න ඕනේ අපිත් එතනද ඉන්නේ, එහෙම නැත්නම් අපිත් විනයදරයන්සේ ස්වාමීන් වහන්සේව අදහන්නෙත් නැහැ, අදහන්නට වෙර දරන මිනිසුන්ට ඒ ගමන යන්නට දෙන්නේ නැතුව එක්තරා විදියක අගුල් ලතවන පිරිසක්ද කියන එක, අපේ ක්‍රියාවලින් අපේ වචනවලින් අපිත් මේට දායක වෙනවාද කියන දෙය අද අපි අපෙන් විමසා බලමු. ඔබ සැමට ජෙස්පීතයි.